එකයි අපිට ඒ ඉමගින් අසතුට පළ කරලා තිබුණා අපි නෙගටිව් මාකටිං කරනවා යන වග. ඉතින් අපි කල්පනා කරා අපි ඒ කරේ මොකක්ද කියන එක තව දුරටත් විග්‍රහ කරන්න. ඒ සඳහා එම කතාවේ කතානායක මේ මොහොතේදී අපි මෙදිරියට කැඳවාගෙන ඇවිත් තිබෙනවා. පිළිගන්න ඔහු. ගැම්ම ගන්න ඩබල් ටේප් සෝරි ඩබල් ටැප් කරන්න අශ්නික සිල්වා රාගම සිහන්. ඉතින් අශ්නික නැවතත් අපි ඔබට වැඩසටහනකට එන්න කියලා ආරාධනා කරේ. අපි පළගල වීඩියෝව නිසා නැවතත් සමාජය තුළ කතාබහක් ඇති වෙලා තිබෙනවා. ඇත්තටම ඔබට ගීත ගායනා කරන්න බැරිද? ඇයි හිමාන්න මම නෙමේ අහන්නේ මේ ප්‍රශ්නේ අහන්නේ අපේ වීඩියෝ එක බලන ජනතාව. සාමාන්‍යයෙන් ඉතින් මෙහෙමයි මේ සින්දුවක් කියන්න හරි සින්දුවක් විනාශ කරන්නත් පුළුවන් සින්දුවක් කියන්නත් පුළුවන්. ඉතින් මේ ඒක ඉතින් සාමාන්‍යයෙන් 28 ඒ කාලේ තරහකාරය ගොඩක් හිටියා. පිච් අවුට් සිංගර් නාගෙව්වා. ඉතින් ඒක ඒ කියන්නේ ඔබ මේ වගකීමෙන්ද කියන්නේ ඔබ පිච් අවුට් සිංග් කරන්නේ නැහැ. ඕනම ගායකට වර්ධින වෙලාවක් ඕන ගායකට පිච් එකක් අවුට් වෙන වෙලාවක් පිච් එකට අවුට් සිං කරන්නේ නැතුව ස්ටුඩියෝ වල දාලා වොයිස් හදලා මම උදාහරණයක් කිව්වා අමරදේව මහත්මයා කියනවා කියලා නෙමෙයි කිව්වේ ඕන කෙනෙක්ට වර්ධින වෙන අවස්ථාවක් තියෙනවානේ. ඉතින් මූ බං කොච්චරවත් පිච් එක අවුට් එක මූ කොච්චරවත් පිච් එක අවුට් එක සින්දු කියන්නේ ඔබ අපි මේ පළ කළ අපගේ ඒ නිෂ්පාදිත වීඩියෝ ඔබ දෙවෙනි පාර ඔබ දුටුවාද? දෙවෙනි පාර කියන්නේ ආ දැක්කා. ඒක ලක්ෂ 3 ඉක්ම වූ නැරඹුම් වාර පහු කරලා තියෙන Facebook සමාජ මාධ්‍ය නෑ පොඩ්ඩක් ඉන්න මම තාම කියනවනේ. ඉතින් ඒකේ බහුතරයක් වූ කමෙන්ට් මත තිබුණේ ඔබ සිහාන්ඩ අගෞරව කරනවා කියලා. ඉතින් ඒගොල්ලන්ට කියන්න කියන්න බෝ. යාන් අගෞරව කරනවා නේද? වැඩි කිනෝ නම් කියන්න ගන්න. දැන් ඔය දාලා පුදෙන්. අපි යන්නේ තනි ගම්මක් ගන්න. හරි? වඩ දෙන්න. දැන් ඉතින් මනං ඉතින් ওই කමෙන්ට් දාන ඔක්කොමද පුළුවන් නේ මනාද මේ මනාද මේ පිච් එකට සින් කරන්න පුළුවන් මිනිස්සුද පුළුවන් දැන් සාමාන්‍යයෙන් එහෙමයි සාමාන්‍යයෙන් මම බලන දැන් මගේ තියෙන නැචරල් කලේ එකත් එක්ක ඔයා කල්පනා කරන්න ওই දාන කමෙන්ට්ස් වල මේ ඕඩෝඩ සුදුයිනි මම එතකොට ඔයා නැචරල් කලේ එකත් එක්ක දැන් ওই දාන කමෙන්ට් ලිස්ට් එකේ සාමාන්‍යයෙන් ස්ක්‍රීන් එක බලුවොත් දෙඩි දාලා තොල් දෙක නිකන් ඇත්තටම බැලුවොත් මේ පාර තියෙන මේ මොනවාද මේ තාරක් වගේ. ඉතින් ඒ වගේ උන්ට කරගන්න දරුවෝ ගියාම දෙයක් කමෙන්ට් එකෙන් පෙන්වන්න නදන්නේ ඔයා මොකද බය වෙලා නෑ නෑ බය වෙන්නේ නැද්ද නෑ නෑ කමෙන්ට් එකක් දාලා හරි අවධානය ගන්න නදන්නේ දැන් දැන් ඔයා එතකොට මේ කරන්නේ ඔය ඇල මාර්ගවල ගමනා ඒ කියන්නේ රංගපාමින් අවධානය නෙමෙයිද මේ ඉල්ලන්නේ අවධානය අවධානයක් ගන්න දෙයක් නැහැ නේ මට හරිද ඔව් ඉතින් ඔය අවධානය ගත්තට මම දැන් අවුරුදු ගානකට කෙනෙක් ටිකක් අපි ගන්න ඇප් එක හදලා දෙන්න මොකටද දැන් ඔයා මේකේ අවධානය ගන්න දැන් මේ ඊට බුවම් වීඩියෝස් වල එක එක දේවල් කරන්න අවධානය ගන්නද? ඒ මගේ නිර්මාණශීලී පරිකල්පිත චිත්ත ශක්තිය පාවිච්චි කරලා ගැඹුරු තෙලින් බඳලා අපි කරන නිර්මාණයක. අනිවාර්යයෙන්. ඒතොර ඔයා හිතන්නේ ඒක මගේ මාකටින්. ඒ කියන්නේ ඇලේ බහැලා අර ඇලේ නෙමෙයි වෙලේ වුණත් හැකියාව තියෙන මනුස්සයට මේ ලොකේෂන් එක බලපුවම දැන් මොනවාද අපි ලංකාවේ බැලුවොත් ටෙලි නාට්‍ය තියෙනවා. ඔව් ටෙලි නාට්‍ය වල නම් කියන්න එපා. නාට්‍ය කියන්න ඕනේ නැහැ ඉතින් ටෙලි නාට්‍ය වල ඒ ලොකේෂන්ස් බලන්න.
දැන් අපිට ඇත්තනම් කිව්වොත් එක්ස්පීරියන්ස් තියෙනවා රංගපාල නෙමෙයි TikTok එක අපි ශියාන්ගේ විතරනේ කරන්නේ ශියාන්ගේ අතර ශියාන්ව තමයි මම මාකටිං කරන්නේ ඒ කිව්වේ ශියාන් සින්දු වල තමයි මම මේ TikTok කරන්නේ මට මේකෙන් views වලින් සල්ලි හම්බෙන්නේ නැහනේ නේ ඔයදින views වලින් YouTube එකේ හම්බුණාට මේ අපිට TikTok එකේ හම්බෙන්නේ නැහනේ TikTok එකේ මම දන්න විදිහට සල්ලි හම්බෙනවා ඔයාට හම්බෙන්නේ නැද්ද මට views වලින් හම්බෙන්නේ නැහනේ ආ views වලින් හම්බෙන්නේ ඉතින් ඒක නිසා මේ මට ඉතින් මේ මට කම්මැලි වෙලාවට කියලා කියන්නේ අපි ගොඩක් වෙලාවට අපි නරඹලා තියෙන්නේ රෑට වතු වලට ගිහිල්ලා ගෙවල් ඉස්සරහට ගිහිල්ලා සින්දු කියනවා. මේ මිනිස්සුන්ට කරදරයක් නෙමෙයිද? මම පෞද්ගලිකව දන්න ගොඩක් අය කියලා තියෙනවා. දැන් මේ දැන් ඔයා දැන් පෞද්ගලික කියලා ඊතර තනගෙන කැලයන්නේ තියෙන්නේ. නෑ ඔයා ගේට් ඉස්සරහට ගිහිල්ලා අර කෑ ගහන්නේ රෑට. හරි. මටනේ. අඩෝ. මූට නේද අර ගහලා තිබ්බේ. මං එදානේ මූට තමයි ගහලා තිබ්බේ. සියාන්ගේ සිකියුරිටි ගාඩ් ටික. මලත් තෙල කොල්ලා. ගමනක් ගැහුවා.